මේ වනතෙක් අපි නාම රූප සම්බන්ධයෙන් ප්‍රායෝගිකව භවනාව ගැන කලින් දේශනාවලදී සාකච්ඡා කරන්නට යෙදුණ ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නා. අපි චෛතසිකවල දැනුමත් එකතු කරගෙන අපේ භවනාව ඉදිරියට කරගෙන යන හැටි මේ වෙලාවේ පැහැදිලි කර දෙනවා නම් අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. දැන් මේ වෙලාවේ භවනාව වඩන අයට අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. තරවාසන්න දැන් අපි මේ වෙනකන් අවස්ථා කිහිපයක් භවනාව ගැන කතා කරානේ. එතකොට අපි ඉස්සෙල්ලාම කෝ රූප පරිග්‍රහයනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අර තද ගති, ඇලෙන, බැඳෙන, වැగిරෙන ස්වභාව, සීත උෂ්ණ ගති, පුම්බවන ගති ප්‍රකට කරගන්න කියලා කිව්වා. එතකොට ඒක ඊට පස්සේ සක්මන් කරනකොට ඉඳ ගන්නකොට හිට ගන්නකොට සැතපෙනකොට මේ හැම අවධියවකින්ම ප්‍රකට කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න. අපිට පහෝගිය සතියක අපි ඔබ වහන්සේ කරන ලද දහම් සාකච්ඡාව පන්සල් මළුවේදී ශ්‍රවණය කරපු බොහෝ දෙනෙක් ආපු දෙයක් තමයි. එයයි මේ වෙන විට සතර කමඨහන් වඩන විශේෂයෙන්ම බුද්ධානුස්සතිය වඩලා මෛත්‍රිය වඩලා අසුභය දැකලා මරණානුස්සතිය වඩලා මේ ආදී කාරණා සිද්ධ කළා තමයි එයගේ කමඨහන් අනුව භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ. ඒ වැඩිමත් මෙතනදී මුලින්ම කරලා ඉන්න ඕනේද කියන කාරණේ අපේ ස්වාමීන් වහන්සේ විමසීමක් සිද්ධ කළා. ඒක මෙහෙමයි. අපිට සාමාන්‍යයෙන් ආචාර්ය උපදේශය ලැබෙන්නේ දැන් සතර කමඨහනේ මොන හරි කමඨහනක් ප්‍රධාන කමඨහන කරගත්තොත් දවසම වඩන්න වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් අපි සාමාන්‍යයෙන් දවස ආරම්භ කරනකොට අඩුම තරමේ එක පාරක් සතර කමඨහන් වඩනවා. දවසට එක පාරක් උදේවරුවේ. පුළුවන් නම් හවස් වරුවේ පොඩි වෙලාවක් කරුණට කමක් නැහැ. එතකොට භාවනාවක් දැන් අපි උදේවරුවේ සතර කමඨහන් වඩලා අපි හිතමුකෝ අපි ආපහු පරියන්කියක් උදේ 8 9 ට ඉඳ ගන්නවා. නැත්නම් 10 ට 12 ට ඉඳ ගන්නවා. එතකොට ඒ වගේ වෙලාවට ආපහු සතර කමඨහන් වඩන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක සාමාන්‍යයෙන් දවසකට එක පාරක් ප්‍රගුණ කරා නම් ඒකට කියනවා පූර්වක්‍ෘත්‍ය කියලා අපි කියන්නේ. පූර්වක්‍ෘත්‍ය කියලා කියන්නේ බුදුන් වැඳලා පන්සිල් සමාදන් වෙලා ගිහි කෙනෙක් නම් බුදුන් වන්දනා කරලා මල් පහන් ආදී පූජා කරලා පිරිත් සූත්‍රයක් හිම දේශනා කරලා සතර කමඨහන් වඩනවා. සතර කමඨහන් වඩවට පස්සේ ඒක දවසටම ඒක ප්‍රමාණවත් ලෙස තමයි සැලකන්නේ. ඊළඟට අපි අපේ ප්‍රධාන කර්මස්ථානයේ විදර්ශනාව නම් එක් කරනවා. ආනාපාන සතිය ඉවස හැම තිස්සෙම ඒක කරනවා. ඊට පස්සේ බැරි වෙලා හරි බුද්ධානුස්සතිය නම් ඒක දෙකටම කරන් යනවා. මේ විදිහට සතර කමඨහන දවස එක පතාවක් වැඩිම ප්‍රමාණවත් වෙනවා මේ භවනාව කරගෙන යෑම සඳහා. ඔව් ඉතින් එතකොට අපි දැන් සතර මහා ධාතු ප්‍රකට කර ගැනීම කතා කරන්නේ. ඒ ප්‍රකට කර ගැනීම කරගෙන යනකොට ඊට පස්සේ අපි කිව්වා අර භවනා වාක්‍යයක් හදාගෙන. භවනා වාක්‍යයක් හදාගෙන අපි කිව්වා මේ පඨවි ධාතුව යනු ඒක හුදු තද ගතියක් පමණයි. බාහිර ගස් වැල්ල නැති පඨවි ධාතුව සත්වේ පුද්ගලෙක් නොවන්නාසේ. මේ ශරීරයේ තියෙන පඨවි ධාතුව සත්වේ පුද්ගලෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, මම නෙවෙයි කියලා මනසිකාර කරනවා. ආපෝ ධාතුවත් එහෙමයි. ඒක ජලයක සංසන්දනය කරගන්න කිව්වා. තේජෝ ධාතුව ගින්න අයිස් එක සංසන්දනය කරන්නට කිව්වා. වායෝ ධාතුව බාහිර වායු එක සංසන්දනය කරලා යම්සේ බාහිර වස්තුවල තියෙන සතර මහා ධාතු ගති ස්වභාව සත්වේ පුද්ගලෙක් ආත්මයක් නොවන්නාසේ මේ ශරීරයයි සම්මත තන තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුත් සත්වේ නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි ආත්මයක් නෙවෙයි කියන එක අපි තේරුම් ගන්නට මනසිකාර කරන්න ඕන නැවත නැවත. ඊට පස්සේ අපි කලින් වතාවේ කතා කරා කොහොමද සිත තේරුම් ගන්න කියලා. සිත කියන එක අපි කොටස් 6කට කඩා ගන්න කිව්වා. රූප දැකීම, ශබ්ද ඇසීම, සෝත විචක්කු විඥාන, සෝත විඥාන, ගන්ධ සෝත දැනීම, ගාන විඥාන ආදී ලෙසට. ඊට පස්සේ මනෝ විඥානය තේරුම් ගන්නට කිව්වා. ඒතර ඔය විදිහට ඒක තේරුම් ගන්නට ඕන ඉස්සෙල්ලා කාලයක්. ඒක සිතක් විතරයි. හුදු සිතක් පමණයි මෙතන තියෙන්නේ. සුදු සිතක් කියලා කියන්නේ සත්වයක් දැනගන්නවා නෙවෙයි. මොකද මේක තිරිසනෙට මේ සිත පහළ වුණා, දෙවියෙක්ට පහළ වුණා, බ්‍රහ්මයට පහළ වුණා, මිනිස්සෙට පහළ වුණා, කාන්තාවකට පුරුෂයෙකුට මොන කෙනෙක්ද මොන ජාතියක ආගමක කෙනෙක්ට පහළ වුණා සිතේ තියෙන අරමුණු දැනගන්නවා කියන ස්වභාවය. ඒක හරියට මේසය මම ඉදත් කිව්වා මේසය උඩ තියෙන දෙයක් මේසය දරාගෙන ඉන්නවා වගේ. ඒක මේසය කරන දෙයක් නෙවෙයි. ඒක මේසේ තියෙන ස්වභාවය නිසා වෙන සිදුවීමක්. ඒ වගේ තමයි සිතෙන් අරමුණක් දැනගන්නවා කියන එක සිතේ ගතියක්. ඒක ස්වභාවයක්. ඒක අපිට වෙනස් කරන්නට බෑ. ඒක තමයි මේකේ තියෙන අනාත්ම ස්වභාවය, නිස්සත් නිජීව භාවය. ඉතින් ඒ නිසා අපි සිත තේරුම් අරගෙන මේක සිතක් පමණයි නැවත නැවත පහළ වෙන්නේ කියන එක නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්නට ඕනේ. එතකොට ඒකෙදි සිත දැන් ඔය චක්කු විඤ්ඤාණයෙන් රූප දකින්නවා, සෝත විඤ්ඤාණයෙන් සද්ධානවා ආදී මෙනෙහි කරනවා. මම හිතනවා ඒක හොඳට තේරුම් ගන්නට ඇති කියලා. ඒක ප්‍රකට කරගන්නට ඇති සති ගානක් ඒක භාවනා කරලා. ඊට පස්සේ අපිට කරන්න තියෙන දෙයක් තමයි මේ මනෝ විඤ්ඤාණය කියන එක විශේෂයෙන් මනෝ විඤ්ඤාණය අපිට කඩා ගන්න කොටස් කීපයකට. ඒක චක්කු ආදී විඤ්ඤාණත් කඩන ක්‍රමයක් තියෙනවා. නමුත් මම මනෝ විඤ්ඤාණ ඉස්සල් යන්නම්කෝ. මනෝ විඤ්ඤාණය කියලා කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය කියන විඤ්ඤාණ වලින් අමතරව පහළ වෙන අනිත් සියලු සිත්. ඒතර මේ වල දැන් අපි අධ්‍යයනය කරගත වේදනාව. වේදනාව කියලා කියන්නේ ඉෂ්ඨ ආරම්මන රසයේ විඳින ස්වභාවයක් නේ. ඒක නිකන් ප්‍රසන්න ගතියක් හිතේ. ඒ නිසා අපේ හිතේ පහළ වෙන ප්‍රසන්න හිත් ටික වෙන් කරගන්න. ඒකේ වේදනාව කියන ධර්මය වෙනම අරමුණු කරන්න ඕනේ නැහැ.
ප්‍රසන්න හිතක් පහළ වෙනවා කියලා තේරුම් ගත්තම ඇති. ඊට පස්සේ අප්‍රසන්න හිත, අප්‍රසන්න කියලා කියන්නේ එක පීඩාකාරී හිතක් පහළ වෙනවා. ටිකක් මධ්‍යස්ථ හිතක් පහළ වෙනවා. අන්න බලන්න සිත් තුනක් මෙතනම පහළ වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා නිධාන සූත්‍රයේදී සුඛ වේදනාව පහළ වෙනකොට දුක්ඛ වේදනාව නැහැ, උපේක්ෂා වේදනාව නැහැ. දුක්ඛ වේදනාව පහළ වෙනකොට සුඛ වේදනාවත් උපේක්ෂා වේදනාව නැත්නම් අදුක්කම සුඛ වේදනාව නැහැ. අදුක්කම සුඛ වේදනාව කියන හේවත් උපේක්ෂා වේදනාව පහළ වෙනකොට සුඛ වේදනාවක් නැහැ, දුක්ඛ වේදනාවක් නැහැ. එතකොට මේ එකම දැන් බැරි වෙලා හරි සුඛ වේදනාව ආත්මය කියලා ගත්තොත් දුක්ඛ වේදනාව පහළ වෙනකොට ආත්මය නැති වෙන්න දෙපෙන්නේ. දුක්ඛ වේදනාව ආත්මය කියලා ගත්තොත් සැප වේදනාව පහළ වෙනකොට ආත්මය නැති වෙන්න දෙපෙන්නේ. උපේක්ෂා වේදනාව ආත්මය ලෙස ගත්තත් ඒ විදිහයි. එහෙනම් බුදුරණස් දේශනා කරනවා එනසා වේදනාව ආත්මය නෙවෙයි. වේදනාව සමග පහළ වෙන සිතත් ආත්මය නෙවෙයි. මේ සියල්ල ඉපදිලා බිඳිලා යන ධර්ම. ඒ නිසා මේ අපි සිත් ප්‍රකට කරගත්තා වගේම මනෝ විඥානයේ පහළ වෙන විඥානයේ පහළ වෙන අවස්ථාවවලදී සුඛ සහගත මනෝ විඥානය, දුක්ඛ සහගත මනෝ විඥානය, අදුක්කම සුඛ සහගත මනෝ විඥානය කියලා මේ විඥාන කොටස් තුනක් තියෙනවා කියලා තේරුම් ගන්න. එතකොට ඒකෙන් ප්‍රකට වෙන්නේ මේ අලුත් සිත් පහළ වෙන්නේ එක එක වෙලාවට. අපිට මේක ඉදීම් විදීම් දකින්න ඕනේ නැහැ දැම්ම. නමුත් අලුත් සිත් වෙන වෙන අවස්ථාවලදී පහළ වෙන එක පුද්ගලයෙක් නෙමෙයි මෙතන ඉන්නේ කියන එක තේරුම් ගන්න. ඒකයි වැදගත් වෙන විදර්ශනා මුල්ම අවස්ථාවේදී. සත්පුද්ගල සංඥාව යටපත් කරගන්න. ඊළඟට අපි සංඥාව තේරුම් ගත්තා. සංඥාව ගත්තම ඒ ධර්මවල තියෙන තමන්ටම ආවේනික වෙච්ච ලක්ෂණයට සංවේදී වීම. නිල් ලෙස, කහ ලෙස, කොළ ලෙස වස්තු තේරුම් ගත්තා. මව පියා ලෙස, දරුවා පුතා දුව ලෙස තේරුම් ගත්තා. නැත්තම් මේ යාළුවෙක් හතුරෙක් කියලා තේරුම් ගත්තා. එතන මේ තේරුම් ගැනීම වෙන් කර හඳුනා ගැනීම. එතකොට ඒකෙම තමයි බුදුරණස් දේශනා කරන රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. රූපයක් අරමුණු කරන සිත් වෙනයි. ඊට පස්සේ ශබ්දයක් අරමුණු කරන සිත් වෙනයි. මොකද ඒකේ සංඥා වෙනයි. ඒක වෙනම සිතක්. ඊට පස්සේ ගන්ධයක් අරමුණු කරන සිත් වෙනයි. රසයක් අරමුණු කරන සිත් වෙනයි. ස්පර්ශය අරමුණු කරන සිත් වෙනයි. වෙන මොන හරි ගැන හිතන සිත් වෙනයි. දැන් මේ බලන්න මේ විදිහට ගත්තා මෙතනත් සිත් එක එක සිත් පහළවන්නේ. මේ දැනුම ඊට වැදගත්. මේ අවබෝධය ඊට වැදගත්. ස්පර්ශයත් එහෙමයි. ස්පර්ශය කියන අරමුණත් එක්ක සම්බන්ධ වීමනේ චක්කු සම්පස්සය. ඒ කියන්නේ චක්ෂුවයි රූපයයි ගැටීම නිසා හටගන්නව රූපේ ස්පර්ශ කරමින් චක්කු සම්පස්සය. සෝත සම්පස්සය. ඒ වගේ රූපයක් ස්පර්ශ ඒක චක්කුවයි රූපයයි ගැටීම නිසා රූපය ස්පර්ශ කරමින් චක්කු සම්පස්ස ස්පර්ශ කරමින් සිතක් හටගන්නවා. ශබ්දයයි සෝතයයි ගැටීම නිසා ශබ්දේ ස්පර්ශ කරමින් සිතක් හටගන්නවා. ගන්ධයයි නාසයයි ගැටීම නිසා ගන්ධේ ස්පර්ශ කරමින් සිතක් හටගන්නවා. ඔය විදිහට ඉතිරි ద్వාරවලට අපි තේරුම් ගන්නවා. මේ විදිහට ගත්තම මේකෙන් පැහැදිලි වන්නේ අපි චෛසික දැනුම එනකොට ශාලිකා මේ සිත් අපිට කඩලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ අපි දන්නවා. දැන් මේක තේරුම් ගත්තම අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න සුඛ වේදනාව පහළ වෙන අවස්ථාවේ සිත, දුක්ඛ වේදනාව පහළ වෙන අවස්ථාවේ සිත, අදුක්කම සුඛ වේදනාව පහළ වෙන අවස්ථාවේ සිත, රූපයක් දකිනකොට පහළ වෙන සිත, ශබ්දයක් අහනකොට පහළ වෙන සිත, ගන්ධයක් ගැන හිතනකොට පහළ වෙන සිත, රසයක් ගැන හිතනකොට පහළ වෙන සිත, ස්පර්ශයක් ගැන හිතනකොට පහළ වෙන සිත, ඊට පස්සේ වෙන දෙයක් ගැන හිතනකොට පහළ වෙන සිත. මෙන්න චෛතසික ධර්ම අනුසාරයෙන් සිත කඩා ගන්න පුළුවන්. ඊළඟට වැදගත් වෙන දේ මේ කඩාගත්තට පස්සේ භවනා වාක්‍යයක් අපි හදාගන්නට ඕනේ. මොකක්ද ඒ භවනා? ඇසයි රූපයයි ගැටීම නිසා චක්ෂුර් විඥානයක් හටගනි. ඒ චක්කු විඥානය රූපේ දැකීම පමණක් කරයි. ඒ සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, මම නෙවෙයි. මම නැවත කියනවා. ඇසයි රූපයයි ගැටීම නිසා චක්කු විඥානයක් හටගනි. ඒ චක්කු විඥානය සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, මම නෙවෙයි. ඊට පස්සේ සෝත ශබ්දයයි සෝතයයි ගැටීම නිසා සෝත විඥානයක් හටගනි. ඒ සෝත විඥානය ශබ්දය ඇසීම පමණක් සිදු කරයි. ඒ සෝත විඥානය ශබ්දේ සත්වයක මේ පුද්ගලයක මේ ආත්මයක් නෙවෙයි මම නෙවෙයි. ඒ විදිහෙම ගන්ධයයි නාසයයි ගැටීම නිසා ගාන විඥානයක් හටගනි. ඒ ගාන විඥානය ගන්ධේ අරමුණු කිරීම පමණක් සිදු කරයි. ඒ ගාන විඥානය සත්වයක මේ පුද්ගලයක මේ ආත්මයක් නෙවෙයි මම නෙවෙයි. මේ විදිහට රසයයි දිවයි ගැටීම නිසා ජීවහා විඥානයක් හටගනි. ඒ ජීවහා විඥානය හුදු රසය අරමුණු කිරීම පමණක් සිදු කරයි. එබැවින් ජීවහා විඥානය සත්වයක මේ පුද්ගලයක මේ ආත්මයක් නෙවෙයි මම නෙවෙයි. ඊට පස්සේ පොට්ටබ්බයයි කායයි ස්පර්ශ වෙලා කාය විඥානයක් හටගනි. ඒ කාය විඥානය පොට්ටබ්බේ අරමුණු කිරීම පමණක් සිදු කරයි. එබැවින් කාය විඥානය සත්වයක මේ පුද්ගලයක මේ ආත්මයක් නෙවෙයි මම නෙවෙයි. ඊට පස්සේ නාන අරමුණු ගනමින් මනෝ විඥාන හටගනි. ඒ මනෝ විඥාන වලින් අරමුණු ගැනීම පමණක් සිදු කරයි. ඒ විඥාන සියල්ලක්ම සත්වයේ මේ පුද්ගලයේ මේ ආත්මයක් මේ මම නෝ එක හදාගන්න. ඉතින් අර වේදනා සංඥා ආදී ධර්මවල ආභෝධය තියෙනකොට ඒ විඥානත්
අපිට පුළුවන් සුඛ සහගත විඥානයත් සත්වයක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මම නෙවෙයි දුක්ඛ සහගත විඥානය සත්වයක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මම නෙවෙයි උපේක්ඛා සහගත විඥානයත් සත්වයක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මම නෙවෙයි ඊට පස්සේ රූප සංඥාව ඇති විඥාන සද්ද සංඥා ඇති විඥාන ගන්ධ සංඥා ඇති විඥාන රස සංඥා ඇති විඥාන පොට්ටබ්බ සංඥා ඇති විඥාන ධර්ම සංඥා ඇති විඥාන මේ සියල්ලක්ම සත්වයක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි මම නෙවෙයි කියලා වෙන වෙනම මනසිකාර කරනවා අපි මේ මානසිකාර කරගෙන යනකොට හරියට අර සබන් කැටයක් මං කිව්වා වගේ හිමින් හිමින් පිරිමදිනකොට මේක ක්‍රමයෙන් සෑවිලා යනවා වගේ නාමයේ සම්බන්ධයෙන් තියෙන මමයි හිතන්නේ මමයි ක්‍රියා කරන්නේ මමයි මේ අභ්‍යන්තර ඉදලා කල්පනා කරන්න කියන හැඟීම ටික 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 දුර්වලයි